ආ යුබෝවන්! ඔබට සුම දවසක් වේවා. දෙදහස් විසි දෙක දෙෙසැම්බර් මස දහට වනදා සිට දෙෙසැම්බර් මසවිසි හතර වැනිදාදක්වා. සතියේ ලග්න පලාපල. ඔබගේ ලක්්නයට කොහොමද. දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTubeයුක්ෂන්ල සුබස්ක්‍රයිබ් කර ෙල්ලයිකනය ක්‍රියාත්ම කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහන්ද්‍රයන්ුව. ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේශරාශී සිට මීන රාශියය දක්වා. ඔබට මේ සතිය කුමනාකාරේ බලපෑමක් ඇතිකරනවද. ලග්න පලහලා ඒවා ය තියෙන දේවල් හොඳින් තේරුන් අරන් ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වාදීම තමයි අපගේ එකමාරමුණ වන්නේ. ඉතින් අපි ලක්්න පලාාඵල එකින් එක විමසා බලමු. මේශලන්නේය. මේෂ ලැසෙන් උපන් ඔබට මුල්දින ක්‍රිය පේත්තරම් සුභනවන බැවින් කල්පනාාවෙන් කටයුතු කළුතු වෙනවා. සතුරන් ඇතිවිය හැකිේ භාරාව සමග හෝ පවුලේ සිටින අනිත් ස්ට්‍රීන් සමඟ ආරවුන් පතුවීමට හැකි. ශරීර සනීපය දුර්වලවීමට හැකි බැවින් මනාසිහයෙන් කටයුතු කර ගැනීම අසුප පලාඩු කිරීමට හේතුවෙනවා. පාදහා කොන්ද ප්‍රදේශයේ ආබාධ මතු වෙනවා. සතිය අවසාන කාලය සුබයි. මිල්ල මුදල්ලාබ ලැබෙනවා. බලාපොත්තුවෙන් සිටි වැඩ කටයුතු කර ගැනීමට වැඩි හිටියෙකුගෙන් හෝ පරණමහිතමිත්‍රයෙකුගේ උදවක් ලැබෙනවා. ගොවිතැන් කන්නයට හොඳ අස්වැන්නක් හොඳ ආදායමක් ලැබෙනවා. සතුරු කලදරවලින් නිදහස් වෙනවා. සතුරන් පරාජයට පත්වෙනවා. රැකී රක්ෂා බලාපොරොත්වෙන් සිටින අයට ඒ ලැබෙන්න්න හැකියි. දරුශිෂලාපද දුදරුවන්ගේ විවාහය හෝ ඔවුන්ට දරුලාබද ලැබීමට හැකි. උපදේදී චන්ද්‍රයාය ලොස්වෙන්නේ සිටි නම් එම අය මෙම කාලය තුළ ඉතාමත් කල්පනාවෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. සුබදිීනය ගහරුවාදා සුභවර්ණය රතු සුභ අංකය හත. රුෂබලග්නය ෘුෂමැරසින් උපන් ඔබට සුභ පලසයිත සටියත්. උසස් අයගෙන් උදවපකාර ලැබෙනවා. රජී උසස් නිලධාරන්ගෙන්ද සැලකිලි උදව්පකාර ලැබෙනවා. දරුශිෂ්්‍යයන්ගේ දියුණු ඇතිවනායුරෙන් වැඩ කටයුතු සිදු වෙනවා. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වනයට අලුත් ඉගෙනීම්බල නිරතවීමට අවස්ථාව සැලසෙනවා. ගුප්තවිද්‍යා ජෝතීශවිද්‍යා ආදිය හැතඇරීමට මේ හොඳ කාලයක්. හිතවත් මිත්‍රයන් කිහිප දෙනෙකුම හමුුවීමට යෑමට සිදු වෙනවා. ශරීර සැප පහසුව ඇති වෙනවා. යම්යම් බඩුවර්ග හෝ මිළමුදල් පිළිබඳලාබ ලැබෙනවා. ම්‍යාපාර කටයුතුවලට බාධක ඇතිවේ. රහුගේ දසාාව හෝ කේතුගේ දසාවක් ගත කරයිනම් කරණර සහිත වෙනවා. පවුල් ජීවිතයේ විධ කරදර සිත්තඇවල් මතු කරයි. උපතේදී සඳු දහවැන්නේ සිටී නම් ජන්ම මේ රා්්‍ර කපලේ දෙන බැවින් ඔබ අනිවාර්යෙන්ම ප්‍රවේශම් යුතුයි. පවුලේ අය සමඟ සිත් අමනාපවීම්හ මතුවේ. සිට සිතට සැනසීමක් ඇති නොවේ. රාගාධක කාලයකි මේ කාලේ තුළ පින්දාම් කටයුතුවලේදියයුතුයි. සුබදිනය සිකුරාදා, සුභවර්ණය සුදු සුභ අංකය අංක නමය. මිතුන ලග්නය! මිතුන රැසින් උපන් ඔබට ඔබගේ එකකොස්වෙන්නාආධිපතිවන ක कुछුච දොලොස් වෙන්නේ ගෝච්චරව ගමන් කරමින් පවතින මෙම කාලය ඔබට බොහෝන වශ්‍ය වියදම්මතු කරයි. ඉතාමත් සීබුද්ධියෙන් වැඩ කටයුතු කර ගතියතුවෙනවා. සති අවසාන කාලය සුබඵල සහිතවේ. ශරීර සනීපය ඇතිවේ. නයගණු දෙෙනවලින් නාභ ලැබෙනවා. කෙති ගමන් බිමන් නෑමට සිත් ඇතිවේ. මෞගෙන් හෝ භාර්ාවගෙන් උදවපකාර ලැබෙනවා. සිතේ සතුට ඇතිවෙනවා? රැකීරක්ෂා කටයුතුවලට මාධක මතුවේ. නමුත් ඔබට එම කටයුතු සාර්ථක කරගනයාමට හැකිවෙනවා. තමාගේ හොඳ නම සමාජයේ කීප දෙනකුවතර ප්‍රචාරය වේ. නමුත් මෙමකාලේ ඔබ ආෂ්ඨම අආයරාෂ්්‍රකයද ගෙවමෙන් පවතිෙන් නිසා ඉවසීමෙන් කටයුතු කර ගැනීම සුබයි. අධිකළ සනවශ්‍ය වියදම් ඇතිවෙන පැවින් ඒ පාලනය කරගතයුතු වෙනවා. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබෙනවා. රැකී රක්‍ෂාවල පවතින කරදරඩුවී යන සතියාක්. සුබදිනය සිකුරාදා. සුභවර්ණය කොළ, සුභ අංකය අංකතුන කටක ලග්නය කටකරැසින් උපන් ඔබට සතියේ මුල්දින කියහිපෙ තරමක් ඔබ නොස්සන්සුන් වනු ඇති. නීම වෙලාවට නියම ක්‍රමයට කෑමබීම ලබා ගැනීමට නොහැකිවීම නිසා අසනීපවීමට ද හැකි. සිත්තැවල් ඇතිකරයි උපදේදී සඳ හත්වැන්නේ හෝ අටවැන්නේ තැන්පත් වී ඇතිනම් එමයි ඉත්තාමත් ප්‍රවේශම් වයුතුයි. භාර්යාවට හෝ ස්වාමයාට අපල කාලයක්, තමාගේ විවාහය සම්බන්ධයෙන් වැඩිකාලයක් කාලයක් කල්පනා කිරීමට සිදුවෙනවා. සුද මහන්දසාවක් ගතකරමින් පවතී නම් මෙම කාලේ මිත්‍රයන්ගේ ආශ්්‍රියය නිසා අනවශ්‍ය කරදරවලින් මිදීමට හැකි වෙනවා. ස්ට්‍රීන් සමඟ හිතවත්කම් බැඳගෙන ආශ්‍රිය කිරීමට ඉඩ ලැබේ. තමා කරන්න කටයුතුවලින්ද තමාගේ කතාවේ බලින්ද මුදල්ලාබ ලැබෙනු ඇති. ඉඩකඩම් දේපලවලින් හා ව්‍යාපාර කටයුතුවලින් හොඳලාබ ලැබෙනවා. සුදුසු වයිස නම් මංගලයෝගු උදාවේරවා. ඉතා ඒත් විවාහයවසන් කර ගැනීමට බාධක මතුවේ හැකි දරු ශිෂ්‍ය ලාබද ලැබෙනවා අලුන්දේවල් ඉගැනීමට හා දැනටකරගෙන යන අධ්‍යාපන කටයුතු සාර්ථකර ගැනීමට හැකි වෙන ඇති සුබදිනය බ්‍රහස්්පතින්දා සුභවල්න්නේ සුදු සුභ අංකය අංකහත සිංහලගනය සිංහරැසින් උපන් ඔබට මෙම කාලයේ සාමාන්‍යයෙන් ඔබට වාසනාවන්ත කාලයක් දියුණුවීමට අවශ්‍යුපකාර ලැබෙනු ඇති? අනුන්ගෙන් ලාබ ප්‍රයෝජනත් ලැබෙනවා, යම්මෑම් අලංකාලදේ ලැබේ, ශරීලාරංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට සිදුවෙනවා. තරුණ තරුණියන්ට තෑගි ලැබෙනවා. සතුරු කරදර මුදල්කරදර පැවතුනත් ඒවායෙන් නිදහස ලැබෙනවා. පාදාාශ්්‍රි පැවති වේදනාවක් සුවාතට හැරේ. විවාහජීවිතයේ පැවැති සුළුසුළු කරදරද ඉවත් පෙනු ඇති. තමාසාහ තමාගේ පවුලයායගේ දියුණුවට කරුණ සැලසෙනවා. ගුරුග්‍රහයාගේ දසාවක් ගෙවමින් පවති නම් හෝ දෙනට සියවාසයන නැකත්වලින් ඉපදීඇත්නම් එමයට සිත්තැවල් මතුවෙනවා. පදංශයේ පිළිබඳ ගැටලු ඇති වෙනවා. රක මනිසුන්ගේ ආශ්‍රීයට හා නරක සිරිත් මිරිත්වලටන් සම්බන්ධවීමට සිදු වෙනවා. සිහියෙන් කටයුතු කළත්තුොයි. උදරාබාද කොන්දාාශ්‍රිත වේදනාමත්තු වෙනවා. මවට හෝ වැඩි හිටියන්ටද කරදරමතුවී හැක අතර කල්පනාවෙන් කටයුතු කරන්න. සුබදිනය බඳාදා සුභවරණය තැම්බිලි සුභ අංකය අංක පහා. අ්ඥාලාත්නය කණ්්‍යාරැස්සින් උපන් ඔබට, මෙම සතියේ යහපත් ප්‍රතිඵල් ලබා දෙෙනවා. රුවජීවිත්‍යතින් යහපත් වෙනවා. ධනවත්වීමට මිලමුදල් රැස්තරීමට වෙනදාට වඩා උත්සා කරනවා. ගෙදරට වටනා බඩු මිලදී ගැනීමට හැකිවනත පවුලේ කටයුතු සොඳහා වෙනදාට වඩා වියදම් කිරීමට සිදුවේ. මුදල් තිබෙන් තැන්වලට එයාමට ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර මතක ශක්තිය වැඩි වෙනවා. ගොවිතැන් වලින් ලාබ ප්‍රෝචන් ලැබේ. බලාපරොත්වෙන් සිටි වාහනයක් හෝ දේපලක් මිලදී ගැනීමට හැකිවෙනවා. ශාරීල සෞඛ්‍යයේ යහපත් වෙනවා. දෙනට සියවාසයන නැකත්වලින් ඉපදී ඇති නම් කරදර මතු වෙනවා. උදරේ සම්බන්ධෙන් හෝ හස් ප්‍රදේශවල සුළුවාසනී පමතුවීමට හැකි. දරුවන් හා විවාහය සම්බන්ධින් පෙහෙසීමට සිදුවන සතියක්ත්. පෞුල අය හා සල්වැසියනත්තර නිතර අඩදම්බ ඇත්තිවීමට හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතු වෙනවා. සුබදිනය බදාදා සුභවර්ණය කොළ සුභ අංකයංක පහා. තුුලාලක්නය තුලා රැසිල්ලුපන් ඔබට ලග්නාධිපති බුදරාව සිකුරු සමඟ හත්තර වෙන්නේ ගෝචර කරමින් ආරම්භවල මෙම සතිය ඔබට යහපත උදා කරනවා නිතරුම සුළු ගමන් ඇතිවේ පවුල අයගේ ආර්ශ්‍රය ඇතිවන අතර අසල් වැසියන්ගේ කටයුතුවලට ඇද අයි. කීවිලි වැඩ ඉතා සාර්ථකව කරගැනීමට හැකිවේ. තම බලය පෙන්වීමට සිතෙනු ඇති. සහෝදරයන් ළඟටෑම සිදුවේ. සුදුසු වයසේ නම් විවාහයක් ස්තීරවේ. කම් සැපලාබද සතුරන්ගින් ජයද තරගවලින් ජයද ලැබෙනු ඇති. ආශ්‍රයට හොඳ සාහකාරයෙක් ලැබීමටද පවුලේ දියුණුවටද මෙම කාලේ හේතුවෙනවා. රාගාධික කාලයකි මෙම කාලය නීතියෙන් පීටසෙවීමේද හොඳ කල්පනාවෙන් කටයුතු කළයුතු වෙනවා. පෙළහින්ද ව්‍යාපාරවලින්ද දේපල ඉඩකනම් මාර්ගීන්ද මිලමුදල් උත්වෙනදාට වඩා ලැබෙනවා. තමාට ලැදීමට තිබෙන හිඟ මුදල් ලැබෙන කාලයක්. උපතේදී සඳුග්‍රායා හතර හෝ පස්වැන්නේ තැන්පත්න නිතරම සිතරිද වී මැතිවේ. මෙමයට නම් සිතේ සතුට අඩුවෙනවා. ලාභ බලාපොරොත්වෙන් කරන වැඩ කටයුතුවලින් පාඩ සිදු වෙනවා. සුබදිනයේ සිකුරාදා! සුභවර්ණය නිල් සුභ අංකය අංකහය. පෘශ්චික ලගනය! පෘෂ්චිකරශ්‍රිඋපන් ඔබට අනුන්ගෙන් උපකාර ලැබෙනවා. නමුත් මුදල් හානියට හේතු තිබෙන බැවින් පරිසම් වීුතුයි. විවාහුවයකුට නම් එම විවාහ සහකාරයාගෙන් ලාප ලැබෙන්න්නට පුළුවන්. මුදල් හානිියක් පිළිබඳ බයක් ඇතිවෙනවා. සොරුන්ගෙන්ද පරිසම් වයුතුයි. ගෙදරට ගෙන බඩු නිසියාකාරව කල්මනාකරණය නොකරන බැවින් නාස්තිවී ආහැකි. ආගමික කටයුතු වලින් ද ඉගෙනීම්වලින්ද අධික ගමන් බිමන් වලින් ද කරදරමතුවිය හැකි. නමුත් මෙම කාලේ බලාපොරොත්තු නොහූ හදිසිලාභයක්ද ලැබෙනවා ඇති. ගුප්ත විද්‍යාවලින් අනවශ්‍ය කරදරමතුවීමට හැකි බැවින් එම කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වියයුතුයි. උපතියදී සඳග්‍රහයත්තුන්වැන්න හෝ හතරවැන්නේ සිටීනම් එමයට සිත් අමනාපවීම් උරහිස්සා පපෝ සම්බන්ධ අසනීපස අසනීප සෑදී හැකිේ. ගේ දොර කරදර සහිතවේ පවුලේ කෙනෙකුට අසනීපයක් හෝ වැලදේ. නින්දත බාදා මතුවේ වැඩි හිටියයුකුගේ හදිසිියෙන් මුදල්ලාභයක් ලැබීමට තිබුණද ඒ වැලකීයයි. සුබදිනයේ ප්‍රහස්පතින්දා සුභවර්ණය කහා, සුභ අංකය අංක පහා. දනුලක්නය දනුරසිදුුපන් ඔබට ලගනාධිපදිගුරු හතර වෙන්නේද. රාිබුධ සිකුරු ලක්මයේ එමද ගමන් කරමින් ආරම්භුවන මෙම සතිය ඔබට සුභ පල ළඟා කර දෙනු ඇති. සාමා්‍යෙන් වාසනාවන්ත ප්‍රීතිදායක සතියක්. දියුණුවත් ලාබභ ප්‍රයෝජනත් ලැබෙනවා. ආලබැඳීම් සපල වෙනවා. ප්‍රීතිමත් සම්බන්ධතා පවත්වන්න ටිඩ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථකෝ කරගත හැකි අතර පසුගිය කාලයේ පැවති සිත්වේදනා පහවයනු ඇති. අසනීපවලින් සුවේ. සතිී පුනාාම යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්පා ගැනීමට හැකි වෙනවා. මෞපියන්ඩ දූදරුවන්ට හපත් සතියක්. ඔබට මෙම කාලයේ ජන්ම රාෂ්ටකයක් හෝ දුර්වලූ අශභග්‍රායකගේ දසාවක් පවතිී නම්, සුභපලාන්ඩුවී නිතර නිතර අනවශ්‍යකරදර මතුවීමට හැකි. රාහු පස්වැන්නේ ගමන් කිරීමත් නිසා විවාහජීවිතය හෝ ප්‍රේම සම්බධතා පිළිබඳ කරදර මතුවේ හැකි ව්‍යාපාරවලින්ද පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න සුබදිනය බ්‍රහස්පතින්දා සුභවර්ණය කහා සුභ අංකය අංකනමය මකර ලග්නය මකර රැසින් උපන් ඔබට මිශ්්‍රඵල සහිත සතියාත් අන්‍යන් සමඟ ගණ දෙෙනු කිරීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. යුතුකමක් හෝ පොරොන්දුවක් අතපසුවීම නිසා නෑෙක් හෝ හිතවතේ කමනාව අමනාපවන්නටද ඉඩ තිබේ. සමහරවිට පාපමිත්‍රයෙකුගේ හෝ මෝඩයන්ගේ හෝ කපටියෙකුගේ උපදේ සනුව කන්න වැඩකින් පාඩුවක් සිදුවී සිත්ත ඇවලින් සිටීමට සිදුුවෙනවා. කල්පනාවෙන් කටයුතු කළින් තුයි. සතියේ හමසාන කාලේ සුභ වනාතර කරනකීින් රැකීරක්‍ෂා ව්‍යාපාර තිියුණුවටද පත්කරගත යැකි වෙනවා. විවාහජීවිතය සාර්ථකවේ. වීවාහයට අමශ්‍ය කටයුතු සිදුවේ. වැඩිහිටියන්ට හපත් සතියක්. ශරීණ සනීපයේ හපත් වනාතර අසනීපවලින් සුවය ලැබෙනවා. සම සම්බන්ධව පවතිෙන් අසනීපයක් සුව වේ. උපතේති සදුග්‍රහයක් දෙවැන්නේ තැන්පත් වී ඇති නම් සුභපල හීනවේ. එම අය අවශ්‍ය පින්දාම් කටයුතු කර ගත යුතුයි. නැතිනම් අසනීප සිත්්පී ඩම් මුදල් කරදර බතුවීම් ඇතිවිය හැකි. මානසික නිදා සඩුවීම නිසා හිස් සම්බන්ධ අසනීප සෑදිය හැකි. සුබදිනය සිකුරාදා. සුභවර්ණය නිල් සුභ අංක්‍රය අංක නමය. කුම්බලග්නය කුම්බ රැසිනුපන් ඔබට උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ්‍රීතිමත් දුර ැන ගමන් වන්දනා ගමන් යෑමට සිදුවන සතියක් පන අතර ඔබට පූජකවරුන්ගෙන්ද උසා සිතවතුන් හිතවතියන්ගේ උපකාර ලැබෙන ඇති. අලුතින් ආරම්භ කන්න වැඩ කටයුතු සාර්ථක වේ. කරගෙන යන ව්‍යාපාරාධියද සාර්ථක වන වෙති. ශරීන සනීපය යහපත්වේ. නීතිමය ගැතුලු පවතිී නම් එම කරදවරින් තරමක් දුරට සහනයක් ලැබෙන සතියාා. දරුවන් එයහපත් කාලයක්. ඕන්ගේත් ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා මෙෙනදාට වඩා සිත්තට සෑන සිලිදායක සතියා මෙම කාලයේ ඒරාෂ්ට්‍ර කප්පල කාලයක්ත පවතින බැවින් ඒ අපල අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු කරගතයුතුයි. නැතිනම් නිතර නිතර කරදර පැමිණෙනවා. මුදල් ගැට්ලු ඇස්වලා බන්ධමින්ම සතුරන් නිසා කරදරද පැමිණිය හැකි. අනවශ්‍ය විය දම් හා පැවටීම්වල්ට හසුවන කාලයක් බැවින් ප්‍රවේශම් වියේතුයි. ස්ථානමාරු වීමක් නිසා කෙටිකාලයක් කනගාටුවෙන් සිටීමටද සිදුවෙනවා. සුබදිනයේ මදාදා. සුභවර්ණය කහා සුභ අංකය අංකහට. මීනලග්නය මීන ලැසින් උපන් ඔබට නරකමිත්‍රයන්ගේ ආශ්‍රිය ලැබීමට හැකි සතියා. නරකනාම ඇද ලබන්නට හැකි. සිත කිල්ටි වෙනවා පවුල ඇය සමඟ හෝ හිතමිත්‍රයන් සමඟ කතා බස්කිරීමේදී ප්‍රවේශම් හයුතුයි. නැතිනම් නොතේරුම් කම නිසා ගැටලු කිහිපයක්ක මතුවීමට හැකි. අධ්‍යාපන කටයුතුවලටද ප්‍රේම සම්බන්ධතාවලටද විටින් විට මාධක මතු වෙනවා. කල්පනාවෙන් කටයුතු කරගතහොත් සතියේ මැදභාගයෙන් පසු ඔමට සුභ වෙනවා. බලාපොරොත්තු කිහිපයක් ම හිතේ හැටිට ිටු කර ගැනීමට හැකි වෙනවා. දේපල මාර්ගයෙන් ආදායම් ලැබෙනවා. නම හොඳ වෙනවා. රැකී රක්ෂා කටයුතුවල කරද රාඩුවී යනබැවින් වෙන්දාට වඩා සැහැල්ලුවක් සිතර දැනෙනවා. ජන් මේ රෂ්්‍රකහෝ සුභදසාවක් ගත කරන්නයට නම් සුභ පල අඩුුවී අනවෙති. පින්දාම් කටයුතුවර නිරත වියේතුයි. රාහුගේ බලපෑම නිසාම් මුදල් කරදර නිතර ඇති කරයි. සුබදින අංගහරවාදා. සුභවරන්නේ කහ සුභ අංකය අංක පහා.